බලනවා තමයි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න මම අද ඇවිල්ලා ඉන්නවා ප්‍රේමදාස Xtreme gravel karting එකට. ඉතින් අද මෙහෙ ඉඳන් තමයි ලොකේෂන් වලට මම අරන් යන්නේ. ඉතින් අදත් අපි සූදානම් සුවිශේෂී චරිතයක් සමග කතා බහ කරලා මේ වෘත්තිය සම්බන්ධයෙන් කතා කරලා වෘත්තියට පස්සේ මුම් කතාව, ඒ වගේම ඊතුල අත්දැකීම්, මේ වගේ ගොඩක් දේවල් කතා කරනවා අද ලෑස්ති වෙලා ඉන්නවා. මම හැමදාමත් කතා කරනා වගේ වෘත්තිය කියන දේ කොයිතරම් වටිනවද? විශේෂයෙන් තරුණ කාලේ අපිට යන මේ තරුණ ජීවිතවලට වෘත්තිය කියන දේ කොයිතරම් වටිනවද? ඉතින් ඔන්න අදත් අපි ලෑස්ති යම් කිසි වෘත්තියක නිරන පුද්ගලෙක් සමග මේ වෘත්තියට ඕකේ වෘත්තියට පස්සේ මුම් කතාව සාකච්ඡා කරන ගමන් ඒ තැන්ට එන්න ආ තීන දකින්න නම් කොහොමද ඒ තැන්ට එන්න try කරන්න කියලාත් කතා කරන්න. ඒ වගේම අද මේ විශේෂ දැනකට තමයි ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මෙතනට ඇවිල්ලා අදකින් විඳගන්නේ කොහොමද කියලාත් ඔන්න මං අද අනිවාර්යෙන් බලන්න chance එකක් දෙනවා. මමත් ඒ අදකින් විඳින්න බලා ඉන්නවා. අපි බලමු අද මං කායකට කතා කරන්න යන්නේ කියලා. එහෙනම් ඔයාලා රැඳිලා ඉන්න මාත් එක්කම මේ on location. රයිට් ඔන්න මන් දැන් ලෑස්තිලා ඉන්න අරකීප සුවිශේෂී චරිතත් එක්ක කතා කරන්න. ඉතින් මේ මං හිතුවා මොහු සමග ඉස්සලම් කතා කරොත් හොඳයි කියලා. ඉතින් මේ ඉන්නේ ප්‍රේමදාස Xtreme gravel karting හි නිර්මාතෘ. මේ නාමය ගෙනාපු නිර්මාතෘ. මම මුලින්ම මෙහෙම කතා කරන්නම්. ප්‍රේමදාස මහත්මත් එක්ක ඉස්සලම් අහන්නම් මේ වගේ concept එකක්. ඒ කියන්නේ දැන් දකුණු ආසියාවේ ගැන මතක් කරන්න ඕනේ. දකුණු ආසියාවේ තියෙනම ප්‍රථම පළවෙනි එකම gravel ට්‍රැක් එක. ඉතින් එතකොට මේ වගේ concept එකක් ගේන්න හිතෙන අනිවාර්යෙන් ඔබට වෙන්න පේ නිර්මාතෘ විදිහට. ඔව්. මේව දෙයක් අයි නිර්මාණය කරන්න හිතුණා. මේ ඉස්සෙල්ලම මම අවුරුදු 7 තමයි ඉස්සෙල්ලම go kart එක පැද්දේ. අවුරුදු 37කට ඉස්සෙල්ලා. හරිද? එතකොට ඒ දායින් අපි go kartින් තමයි ලෝකේ තියෙන motor racing වල පළවෙනි දේ world champion කෙනෙක් හරි ඔක්කොම කරලා තියෙන racing වලට ආපු ඔක්කොම ඒ පළවෙනි දේ තමයි මේ go kartින් කියන්නේ. හරි? එතකොට ඒක නෝමල් ට්‍රාමක් එකේ තමයි රේස් තියෙන්නේ ගෝ කාටින් ඒවා. දැන් මේක වෙලා තියෙන්නේ මම ග්‍රැවල් කාටින් ග්‍රැවල් රේසින් කරනවා ලංකාවේ. අවුරුදු ගානක් මම හිතන්නේ 20කට 25කට වැඩි. ඉතින් ඒකේ කන්සෙප්ට් එක තමයි ග්‍රැවල් රේසින් කියන එක. ඒක ලංකාවේ ගොඩක් ට්‍රැක් 6ක් 7ක් තියෙනවා. ඒකෙන් ආපු දෙයක් තමයි අපි ගෝ කාට් එකක් නිකන් දාලා බැලුවා. මොකද වෙන්නේ කියලා මේ ග්‍රැවල් එකේ. ඒක එන මේ වින්දනය වෙන ගෝකාට්ටරි අනිත් ඒකෙන් ගන්න බැරි තත්ත්වයක් එනවා කියලා තමයි ඔක්කොම දූපු කට්ට ඉස්සෙල්ලාම ඩ්‍රේසින් ඩ්‍රයිවර්ලා කිව්වේ. ඒක නිසා මේක පටන් ගත්තේ මොකද වෙන්නේ කියලා බලන්න. දැන් කොච්චර කාලයක්ද එතකොට? දැන් කොහොමත් අවුරුද්දක් විතර එනවා. අවුරුද්දක් විතර නම් අවුරුද්දකින් මේ තරම් අපි ජනතාව අතරට යන්න පුළුවන් වුණා. එතෙන්දි මේ රිස්ක් එකක් තිබුණ නැද්ද? අනිවාර්යෙන් රිස්ක් එකක් ගන්න මේ වගේ පටන් ගත්තොත් කොහොම වෙයිද කියලා අනිවාර්යෙන් රිස්ක් එකක් කරන් තියෙන්නේ. අපි ඒක පටන් ගන්න ගැන මේක පටන් ගත්තේ අපි කොවිඩ් කාලේ ගෙදර ඉන්න ගමන් කරන්න දම්මගේ ගෝලියට ගින්න අපි මොනහරි කරමු කියලා තමයි මේක අපි අයිඩියා ගා අපි ඒ දවස්වල ප්ලෑන් කරපු මේක අපි කරලා බලමු කියලා තමයි ඒ කාලේ පොඩ පොඩ පරණ අපිත් ඒ දවස්වල රේස් පදපු ගෝකාට් අරගෙන ඒවා හදලා තමයි මේක පටන් ගත්තේ මොනහරි දෙක එකක් කරන්න දෙයක් නැතුවට ගෙවල් හිරවල ඉන්න එකට හදපු ගත්තයි මේ වැඩේ. කොහොමත් කණ්ඩායමක් ඉන්න අපි රේස් කරනකොට ගෙනින කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ දවස රේස් මොකුත් නැහැ. ඉතින් ඒකින්ද අපි ඒ ටයිම් ඒ කට්ටිය වරගෙන අපි මේක හිමින් පොඩ පොඩ කරගෙන යනවා. ගෝකාට් කියන දේ මං හිතන්නේ අවුරුදු 75ක්වත් පරණ දෙයක් තමයි ගෝකාටින් කියන කන්සෙප්ට් එක. හරිද? ඉතින් ලෝකේ වර්ල්ඩ් චැම්පියන්ලා ෆෝමියුලා 1 ඒ ඔක්කොමලා හැම එක්කෙනාම ගෝකාටින් පැදලා තමයි ඊළඟ ස්ටෙප් එක ගිහිලා තින්නේ. හරි අර ඇවිදින්න පුරුදු වෙනවා කියන එක වගේ තමයි මෝටර් රේසින් වල මේ ගෝකාට් කියන එක. ඉතින් එහෙම තමයි මේ ගෝකාටින් කියන දේ පටන් ගන්න තියෙන්නේ. දැන් මේක ඇතුළේ දැන් මේ ගෝකාටින් මේ ගැවලින් ඇතුළේ අපේ බලන් ඉන්න අයට කියන මොකක් හරි chance ඇතිනද? දැන් මේක concept එකක් මත ඉස්සරට ආව දෙයක් නේ. මං හිතන්නේ දැන් මේ ආයතනය තුළම ඇති අපි බලන් ඉන්න අයට එන්න පුළුවන් අවස්ථාව. මේ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් කියන්නේ අපි දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපි හිමින් තමයි මේක ලොකුවට අපි මේ ප්‍රොමෝට් කරන්න මොකුත් නැහැ. එන කට්ටිය ආසාවට ඇවිල්ලා පැදලෙන කට්ටියක් තමයි දැනට ඉන්නේ. ඉතින් මේක පදින කට්ටිය අනිත් එකට ගොඩක් එච්චර කැමත්ත නැහැ. මේක තමයි කැමති. හොඳ අවස්ථාවක්. හොඳ අවස්ථාවක්. වාරත් ඒක දැනගන්න පුළුවන්ද මම පැද්දට පස්සේ කොහොමද මේකේ වෙනස කියලා. ඒ වචනේ මම ආසාවෙන් ආවා. මම මේ අපි බලන් ඉන්න අයටත් එනකොටම කිව්වා මම අනිවාර්යෙන් අත්දැකීම කියලා. මාත් ආසයි රිස්ක් එක කරන් බලන්න. රිස්ක් එකක් නෙමෙයි අත්දැකීම. කොහොමද ඒ අත්දැකීම? නෑ ඉතින් මෙහෙම ඒක පාර ගියත් රිස්ක් එකක් නේ. ඔව්. හරි. ඉතින් මේක කන්ට්‍රෝල් රිස්ක් එකක්. මේක හෙල්මට් එකක් දාලා මේ
අපි ටයර් දාලා තියෙන එලියට යන්න තියෙන සේෆ්ටි බාස් ගහලා තියෙන ගෝ කාට් එක වටේ. ඉතින් එහෙම තාම නම් ප්‍රශ්නයක් කරලා නැහැ කාටවත්. ප්‍රශ්නයක් කරලා නැහැ. එහෙනම් මං හරි සතුටින් මේ මාත් ලෑස් වෙනවා යන්න. අපි චුට්ටක් දැන් ওই කතාවෙන් මං කැමති වෙන පැත්තකට හැරෙන්න. මේ දැන් අර දැන් ඔබ වෘත්තීය වශයෙන් ඔබ මේක ඔබගේ ආයතනයක් වමනයි. එතකොට නිර්මාතෘ ඔබ නිර්මාතෘ කෙනෙක් විදිහට දැන් ඔබට මේක අර කන්සෙප්ට් එකක් අර ගෙදර ඉන්න ගමන් හිතිච්ච දෙයකින් පටන් ගත්තේ. ඒක දැන් අපේ බලංගෙන තරුණ පරම්පරාවේ ඉන්න ඉස්සරහට සමහර විට රැකියා නැහැ රැකියා විරහිත දැන් සමහර විට එක්සෑම් ෆේල් වෙන්න පුළුවන් විභාග තුනක් වෙලා ගෙවල් වලින් නැගෙන්න අර අයිඩියා එකක් නැහැ මොනවද කරන්නේ එහෙම අයිඩියා එකක් නැහැ ඒ වගේ අයට මේ කන්සෙප්ට් එක මම හිතන්නේ මේ වගේ අයිඩියා එකක් ඇවිල්ලා දෙයක් කරන්න පටන් ගන්නවා කියන්නේ ඒක හොඳ දෙයක් අනිවාර්යෙන් හොඳ දෙයක් නෙවෙයි ඔය ඉතින් ගොඩාක් කට්ටිය මේ ඔය කාලේ ගෙදර හිටපු කට්ටිය ගොඩාක් ඐඩියාස්නේ වැඩ ගොඩාක් ගත්ත කට්ටිය ඉන්නවා දැන් ගොඩක් නිකන් ඉඳලා කරන්න දෙයක් නැතු අන්තිමට ඒ හින්දා හැදිච්ච වෙනම මාකට් එකකුත් තියෙනවනේ හැමදේම ඉතින් ඕන දෙයක් ට්‍රයි කරන එක ට්‍රයි කරලා ඉතින් කරන්න ඕනේ බලන්න මොකද වෙන්නේ කියලා කරලා බලන්න ඕනේ ඒක කළා බලලා ඒ උත්සාහය අසාර්ථක වුණා ආයෙත් උත්සාහ කරන්න ඕනේ නෑ මෙහෙමයි අසාර්ථක කියන්නේ හැමදේම එහෙමනේ අනිවාර්යයි හරිද පාඩම් කරොත් පාස් වෙන්න පුළුවන් හරිද පාඩම් කර නැත්නම් ෆේල් ඉතින් මේක කොහොමද මාකටින් සයිඩ් එක හදාන්නේ කොහොමද ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් මේක මේ ඒකත් ලේසි නෑ මං හිතන්නේ ලේසි නෑ ඒකට දැනුම් සම්භාරයක් අවශ්‍යයි මං හිතන්නේ ඒ කියන්නේ දෙයක් දැනගෙන ඉනෝ කියන එක අර හිතන තනින් දෙයක් කරන්න අමාරුයි ඔව් මෙහෙම මේක එලා තියෙන මේක අපි මං අවුරුදු 37 30 දැනගත් දෙයක් මේ මේක මේ රෝදයි ස්ටියරින් වීල් උයි කාර් උයි රේස් උයි ඒ ඔක්කොම ඇවිල්ලා තමයි මේක එලා තියෙන්නේ ඒකෝර ඒ වෙන වෙන කට්ටිය වෙන වෙන දේවල් ඒදියත් කියන්න පුළුවන් අම්මලා තාත්තා අපි තාත්තා රේස් පැද්ද අවුරුදු ගානක් ඉස්සෙල්ලා චැම්පියන් දැ. ඉතින් ඔක්කොම එනකොට ආපු දෙයක් ඉතින් ඒක. ඒ පරම්පරාවෙන් ආපු දෙයක්. ඒක මේ කොහොම නමුත් එතනින් තේරෙනවා. ඒ කියන්නේ යම් කිසි දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ අර පරම්පරාගත හෝ ඒ කියන්නේ ඌමනාවක් උත්සාහයක් තියෙන්න ඕනේ. ඒ තැනට එන්න. ඉතින් දැන් කතා කරගෙන ඉන්න ගමන් දැන් මේ මට කිව්වා ඒ අත්දැකීම ගන්න කියලා. දැන් මටත් ආස හිතෙනවා. හැබැයි මේ මං කියන්නේ සුවිශේෂීම චරිතයක් තවින්න කියලා අතාරන්න. මේ මට දැන් මේ මේ කතාවත් එක්කම දැන් හිතනවා ඇත්ත එක්ක කතා කරන්න ඕනේ කියලා මම මේ බලන් හිටියේ ඇයි දැන් මේ හරියෙන් යනව ඕන කතා කරන්න ඕනි කියලා ඇයත් ඒ අත්දැකීම ගන්නවා ඔබත් ඇයි අනිවාර්යෙන් හඳුනනවා ඇති ඉතින් අපි බලමු මේ කවුද කියලා ඇයත් සමග කතා කරලා බලමු මේත් එක්කම හයි හයි කොහොමද ශනියා හොඳයි කොහොමද බෑ ගන්න තමයි හරි ප්‍රේමදාස ඉතින් ඔන්න මං හිතන්නේ මම නම කියන්න ඕනෙත් නෑ කට්ටිය ඉතින් දැක්ක ගමන් කවුද කියලා දන්නවා සින්දුවක් අහන්නත් හිතුණා ඉතින් ප්‍රෝග්‍රෑම් එක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවනේ දන්නද අපි අපේ රටම දන්න ලස්සන ලකුණු සින්දු කියන කුංචි සිග කෙනෙක් අපේ ඉතින් මේ එකට කලින් අහන්න බෑ තාත්තගේ මේ කන්සෙප්ට් එක ගැන ඔව් අනිවාර්යෙන් දැන් ඔයත් ජොයින් වෙලා ඉන්නවා මේකට මොකද හිතෙන්නේ හිතන්නේ මේ ග්‍රැවල් කාරින් තාත්ති කරපු කන්සෙප්ට් එක හරිම අලුත් දෙයක් ගොඩක් ට්‍රැක්ස් තියෙන ටාමයි ට්‍රැක්ස් ඉතින් මේ වගේ ෆස්ට් ටයිම් ලංකාවේ ඇන් මම හිතන්නේ ගොඩක් රටවල නැහැ මේක ඉතින් මේ කන්සෙප්ට් එක මම හිතන්නේ ගොඩක් යුනි ඉතින් ගොඩක් සතුටුයි තාත්ති මේ වගේ එකක් කරාට තාත්ති වගේ එකක් කරාට කොහොමද දුවත් මේකෙන් ස්පීඩ්ම දැන් ඔය ස්පීඩම කියලා කිව්වා දැන් මටත් මේ ලොකු රිස්ක් එකක් මටත් බය හිතෙන යන විදිහ මම බලා හිටියේ මම තාත්තිත් එක්ක කතා කරද්දිත් බලා හිටියා වේගෙන් යනවා කතා කරන්න ඕන කියලා ඉතින් මම ඒක තමයි මේ කොහොමද යද්දකින් බය නැද්ද බය නැහැ ඉතින් මම හිතන්නේ බය වෙන්න බෑ ඉතින් රේසින් කරනවා මේ තාත්තිත් ඒක තමයි කියන්නේ හැබැයි හරිම කෙයාර්ෆුල් වෙන්න ඕනේ මමත් තාම ඉගෙන ගන්නවා තාත්තිගෙන් බය නැහැ කරන් යනවා කොහොමද මේ දැන් ඔයා ස්ටඩි පැත්තත් එක්ක දැන් ඔයා මේක වෙනම ස්ටඩි කරනවා කියවනේ ඒකෙන් බැලන්ස් කරන් යනවා කොහොමද මේක මම හොබි එකක් විදිහට ගන්න ඉතින් තාත්ති තමයි මේකත් උගන්වන්නේ ඉතින් හොඳයි තාත්ති ඉන්න එක එක ඉතින් ඒකත් කරගෙන යනවා හොබි එකක් දැන් යන හොබි එකක් විදිහට වන්න ඉතින් යන් ෆීල්ඩ් එකේ ඉන්න තන පුංචි කෙල්ලෙක් විදිහට හොඳයි ටාගට් එක මේ පැත්තෙන් යන බලාපොරොත්තුක් එහෙම තියනවාද ඉස්සරහට ආසයි කොහොමද හොඳ මේ රේසින් යන ගර්ල් කෙනෙක් වුණොත් ශ්‍රී ලංකාව ඔව් ඒකෙන් හොඳට සින්දු කෙනෙක් නවත්වනවා ඔයාලගේ ඉන්න ගමන් හිතෙනවා නිකන් ඉන්න ගමන් මේ වගේ දෙයක් කරොත් හොඳයි කියලා. කවුද ඉස්සෙල්ලාම ගෙන තාත්තිගේ කන්සෙප්ට් එක? ඔයාලා මොකද කිව්වේ එතකොට?
අපි සතුටුයි ඉතින් ඕන එකට මට තාම අර රියල් රේසින් කරන්න බැරි නිසා මේ වගේ එකක් I think ඕන එක්කෙනෙක්ට රේස් කරන්න බැරි කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් මේ වගේ දෙයක්. ඉතින් මම හිතන්නේ ඒක හොඳ දෙයක් cuz ඒක හැමෝටම ෆ්‍රෙන්ඩ්ලි මේ වගේ concept එකක්. ඉතින් අපි සතුටුයි අපි support කරලා ඉන්න තාත්තගේ පටන් ගන්න විදිය. දැන් මේ support එකත් එක්ක දැන් කොච්චර කට්ටියක් ඉනවද ඔයාලත් එක්ක? මේකද? ඔව්. ගොඩක් කට්ටිය ඉනවා. ඒ ගොඩක් කට්ටිය කියනවා ඒගොල්ලෝ මේ වගේ track එකකට අවිත් නැහැ. හැමෝම tarmac tracks වල තමයි අවිත් තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳම එක මේක තමයි කියලා කියන්නේ නේ. මට පුළුවන් නේද ජොයින් වෙන්න? මට පුළුවන් නේද කියලා අහන්නේ. ඔයා අරන් යන විදිහට මට හරි බය හිතෙනවා. මම කවද අරන් යන්නේ කියලා try කරන්න ඕන. ඉතින් ඔන්න මේ බලමු වෙන චුට්ටක් මාත් මේ ඉස්සාව කරන්න පුළුවන් දෙ කියලා. try කමු එනවා ඔන්න බලන් ඉන්න අපිත් එක්ක. දැන් තමයි ඉන්නේ මම රෙඩි කරේ මම රෙඩි නෑ දැන් ආශාන් ටයිම් වල යන්න කියලා දෙන්නේ දැන් මම මොකද ඉස්සරහම කරන්න ඕනේ මම හෙල්මට් එක අඳින්න ඕනේ හෙල්මට් එක අඳින්න ඕනේ හෙල්මට් එක ඇඳලා ටයිට් ටයිට් එක තමයි ඉස්සරහම කරන්න ඕනේ මම කියලා දෙන්න ඔව් ඔකේ ටයිට් ඔන්න දැන් මම අර කියපු රිස්ක් එක ගන්න ලෑස්තිලා ඉන්නේ බට් මම රෙඩි කිව්වනේ මම රෙඩි නෑ මට ආශාන් තමයි කියලා දෙන්නේ මම මොනවද ඉස්සරහම කරන්න ඕනේ ආශාන් ටයිට් හෙල්මට් එක අඳින්න ඕනේ මම හිතන්නේ රේසින් වල මේන්ම දේ තමයි හෙල්මට් අපි සේෆ්ටි හැමදෙස්ම බලන්න ඕනේ ඉතින් හෙල්මට් එක ගොඩක් ගොඩක්ම ඕනේ දෙයක්. ඉතින් ෆස්ට් මේක අඳින්න. හිතන්නේ මං වගේ කෙනෙක්ට ඕනේ අනිවාර්යයෙන්ම ෆස්ට් ටයිම් කරන නිසා. මයි. ඔක්කේ. ඔක්කේ. කැ. යා. ඔක්කේ. ඒක නම් පේනවද? පේනවද? ඇලිට කවර නැද්ද? පේන්න ඕනේ. මේක ඇරුවොත් ඔක්කොම දූවිලි යන හැටි දකිනකොට පේන්නේ නැහැ මොකද? නැත්නම් වාඩි වෙන්නද? ඔව් වාඩි වෙන්න. කකුල් මෙතන තියලා ඉන්නේ. මෙතන තියෙන මේ දෙපැද තියෙන මේ මුකුත් කරදර අල්ලන්න පව කොඩේ ඉන්න මතරව පේන්නේ මුකුත් අල්ලන්න පව සෝ දැන් දකුණු පැත්තේ තියෙන ඇක්සලරේටර් එක වම් පැත්තේ තියෙන බ්‍රේක් එක ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි දෙකම එකට මේ දාන්න පව පා ගන්න පව දෙකම එකට yes it's a brake පොඩ්ඩක් slow යන්න ඉතින් first time නිසා ඊට පස්සේ ඕනේ පාගගෙන යන්න දැන් මට පුළුවන් වෙයි නේ පුළුවන් වෙයි රට අපි හන් try කරලා බලමු නේද ඇදලා ඉන්න මාත් එක්ක
අද මං ට්‍රැවල් කරා මට හරි සතුටුයි මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ලොකු රිස්ක් එකක්. ඉතින් ඔන්න හිතට තමයි අශිව හොඳින්නේ දවුලක් නැහැ නේද? මගේ ෆස්ට් හැම් මාවක් thank you so much. ඉතින් කියා දුන්නේ ඔයා ෆස්ට් ටයිම්. මං ආයෙත් එනවා. ඔන්න ඉතින් ඔන් ලොකේෂන් එක අද කතා කරේ ඔක තමයි මං කිව්වා අද වෙනත් අත්දැකීමක් විශේෂිත ඇත් කියලා. සභා කරන්න. ඉතින් මේ අත්දැකීම ට්‍රයි කරන්න නිකන් ඉන්න එපා ඔයාලා ආස කරන මොකක් හරි වෘත්තියක් වෙන්න පුළුවන් ඔයාලා යන්න තැනකට ආස කරනවා නම් අන්න එතනට යන්න හීන දකින්නවා නම් උත්සාහ කරන් ට්‍රයි කරන්න මහන්සි වෙන්න ඒත් එක්කම ආයෙමත් කියනවා මේ අත්දැකීම ගන්න අමතක කරන්නත් එපා ඉතින් ඔන්න තමයි අද ලොකේෂන් ඔයාලත් එක්ක කතා බහක ඉවර වෙන්නේ අදට යන්න හදන්නේ අපි නෙක්ස්ට් ප්‍රෝග්‍රෑම් එකකින් ආයෙමත් හම්බෙමු එහෙනම් අදට ගිහින් එන්නම් bye bye